Samanta Chakravalesu Atra Gacchantu Devata Saddhammam Muni Rajasu Sunantu Sagga Mokkhadam Dhamma Savana Kalo Ayam Badanta Dhamma Savana Kalo Ayam Badanta Dhamma Savana Kalo Ayam Badanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Sabba papasya akaranam kusalasya upasampada Sacitta pariyodapanam etam buddhana sasanam te Vilpita Alukati Abhinavarama Adipati Abe Kalyana Mitra Sahodara Kekune Vila Sasana Ratana Hamduruan Vahanse Pradhana Mahasangharatne Avasarai Saddhavanta Ape Sasana Ratana Hamduruan Vipiyanan Vahanse Pradhana Karmika Satpurisavat Pinnatune Adadavase Vatina Armunu Rasyak Hite Tiyagena Ape sasana ratana hamuduru tamange daayaka karakaadiya attot ekatu pahada karagena udaratara maha pinkam maalawak siddha karannata katiyutu siddha kala ehedi unwahanse pahadili kala wenada hama varshayakama rattaran amma sihipat karala e dahana avuruddak maha dam pavattala ammata pin dunna kiyala එහෙම කටයුතු කළ උන්වහන්සේ මා හිතනවා අද දවසේ සියලු දානයන්ට වඩා ශ්‍රේෂ්ඨ දානීය දන් දෙන්නම කියලා. ඒ තමයි මගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සබ්බ දානං ධම්ම දානං ජිනාති මේ ලෝකේ දානමය පින්කම් අතර සියලුම දානයන්ට වඩා ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානය කියලා බුදුහාමුදුරුව දේශනා කළා. ඒ නිසා අපේ ශාසන රතන හාමුදුරුවෝ ඒ දානමය පින්කම් අතර ශ්‍රේෂ්ඨ දානය අද දන් දෙනවා. ඒ නිසා ඒ අනුව කල්පනා කළා අද සුදුසුම දානයක් රත්තරන් අම්මට පින් දෙන්නට සිද්ධ කරන්නට කටයුතු සිද්ධ කරා. ඒ වගේම තමයි දැන් කාලෙක ඉඳලා මටත් ආරාධනා කළ උන්වහන්සේ කිහිප වතාවක්ම හාමුදුරුවනේ ධර්ම දේශනාවකට වැඩම කරන්නට කියලා. ඉතින් ඒ කතා කරන්නේ ආරාධනා කරන හැම අවස්ථාවකම මම අතිශය කාර්ය බහුල වුණා. ඉතින් අද දවසේ කොහොම හරි වැඩම යන්න කියලා ආරාධනා කළාම ඒ ආරාධනාව බාරගත්තා. විශේෂයෙන්ම මාත් සමග සිහිපත් කරන්ට එදුනා මේ අලු කැටිය කියන මේ විල්පිට ගමේ දුෂ්කරම ප්‍රදේශයක මට මතකයි මේ ස්ථානය මීට අවුරුදු ගණනාවකට පෙර තිබිච්ච ආකාරයේ ඒ දුෂ්කර තැන උන්වහන්සේ ලස්සන දර්ශනීය බිම්බිමක් බවට පත් කරලා තිබෙනවා. තමන්ගේ ජීවිතේ මහා ශක්තියක් යොදවලා අද බොහෝ ඇත්තෝ පහසුකම් තියෙන තැන්වලට යන වෙලාවේ අපේ සාසන රතන හාමුදුරුව දුෂ්කරතා මැද යන්න එන්න ගමන් පහසුවක් නැති අතිශය දුෂ්කර ස්ථානයකට ඇහිල්ලා උන්වහන්සේ මහ කැපකිරීමක් සිද්ධ කරනවා අපි දකිනවා. මේ පිම්බිම ගොඩනගපු එකේ ප්‍රතිඵල තමයි මේ අත්ව මේ භුක්ති විඳින්නේ.
අද දවසේ දෙලවට වැඩ සිද්ධ කරගන්න ඔබට වාසනාව ශක්තිය ලැබුනි. මේ ස්ථානයේ ඉඳලා වටපිටාවේ විහාරස්ථානවලට බොහොම දුෂ්කරයි, දුර බැහැරයි, යන්නේ නැහරි දුෂ්කරයි. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරනවා මේ ස්ථානය බාර අරගෙන ඒ ස්ථානය දියුණු කරගන්න. ඉතින් අපි දන්නවා මේ වටපිටාවේ ඉන්න ජනතාව ගත්තාම බොහොම දුෂ්කරතා මැද ජීවත් වෙන පිරිසක්. ඒ ජීවත් වෙන පිරිස එකතු කරගෙන උන්වහන්සේ ලොකු ගමනක් ගිහිල්ලා තියෙනම බව දැක්කා. එනමු වර්තමානයේ විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න අපේ රටේ ජනතාව විදේශගත වෙලා තමන් හොයන 54න් මේ පිම්බිම ගොඩනගන්නට මේ පිම්බිම දියුණු කරන්නට සංවර්ධනය කරන්නට අතහිත දීලා ශක්තිය දීලා කටයුතු කරන බව උන්වහන්සේ මා සමග සිහිපත් කළා. එයන්තු සැබවින්ම ප්‍රඥාවන්තයි. බොහෝ දෙනෙක් මෙලොව විතරක් ගැන හිතලා දේශ විදේශ ගත වෙලා කොහොම හරි ධනෙ උපයලා සපයලා බොහෝ ඇත්ත මහන්සි ගන්නේ මෙලොවට යමක් උපය ගන්න. ඒ තුළින් සමහර වෙලාවට ගෙවල් දොරවල් ඉදි කරනවා. එහෙම නැත්නම් වෙන වෙන ව්‍යාපාර පටන් ගන්නවා. එහෙම කටයුතු කරලා මෙලොවට යමක් උපයගෙන ඒ උපයපු දේ බොහෝ දුරට දාලා යන දේ තමයි රැස් කරන්නේ. හැමෝම වෙහෙසිලා මහන්සි වෙලා අපි අපේ ජීවිතය ගැන කල්පනා කළත් මගේ පින්නතනේ වැඩිපුරම අපි රැස් කරලා තියෙන්නේ මොනවද? දාලා යන දේවල් දරන යන දේවල්. ඈ හැමෝම මහන්සි වෙලා ජීවිතේ වැඩිපුරම එකතු කරලා තියෙන්නේ දාලා යන දේවල්. අපි හැමෝම එහෙමයි. ගෙවල් දොරවල් වතු පිටි ඉඩ කඩන් මිල මුදල් යාන වාහන ඔය හැමදේමනේ. හැමදාම උදේ ඉඳලා රෑ වෙනකන් වෙහෙසිලා අපි ওই ටික තමයි කරලා තියෙන්නේ. හැබැයි එකක්වත් මේ ලෝකේ කවුරුවක් ගිනිච්චද නැහැ, ගිනියන්නේ නැහැ. දාල යන ටික රැස් කරන එකයි අපි හැමෝම කළා තියෙන්නේ. කතාවක් තියෙනවා, ඒ තමන්ගේ ළඟම හිටපු අය කීප දෙනෙකුට කතා කරනවලු යන දවසට. පළවෙනි එක්කෙනාට කතා කරන් කියනවලු එයා තමන්ට යන්න බෑ කියලා. ඒ තමයි මම මෙහෙම නවතිනවා කියලා. ඒ තමයි හම්බ කරපු ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි ඉඩ කඩන් ආදී හැමදේම වස්තුව ධනය ඒව ගෙදරම දාලා යන්න වෙනවා. සංස්කෘත ශ්ලෝකයක තියෙනවා මේ කාර්තා ගෘහේනි වර්ත්‍යාන්තේ, ගෙදරම දාලා යනවා. ඊළඟට තමන්ගේ කියලා ඉන්න දූ දරුවෝ වේවා, අනිකුත් මව්වරු පියවරු වේවා, ඥාති හිතයිසීන් වේවා, මේ ඇත්ත කොහෙටද යන්නේ? ටිකක් දුර යන්නෙන් නම් කියලා කියන්නේ. කොහෙටද යන්නේ? සමසානේ මිත්‍ර බාන්ධව සුසාන භූමිය ළඟින් අතර වෙන. ඉන් එහාට එවත් ගියේ ඒ කට්ටියත් එක්ක යන්න බෑ. මගේ රත්තරන් පුතේ වරෙන් කිව්වට බෑ. අද රාසන් රතන හාමුදුරුව අම්මට කොච්චර ආදරේද? අවුරුදු 20ක් උන්වහන්සේ දුක් විඳව. උන්වහන්සේ විල්පිට පන්සලේ ඉන්න කාලින්දලා පන්සලට ආපු කාලින්දලා මට මතකයි. කාමරේ හැමතැනම අම්මගේ රූප ගහගෙන හැමතැනම තියෙනවා උන්වහන්සේගේ ලොකු ප්‍රාර්ථනාවක්. උන්වහන්සේ කවදාවත් මගේ අම්ම වෙල උපදින්න කියලා කිව්වේ නැහැ. උන්වහන්සේගේ ප්‍රාර්ථනාව හැමදාම අම්ම බුදු වෙන්න කියලා. මම දැකලා තියෙන දේ මට මතක හැටියට. අම්මා බුදු වේවා කියලා උන්වහන්සේගේ ප්‍රාර්ථනාව. ඉතින් ඒ අම්මා ඒ අච්චර ආදරෙන් උන්වහන්සේ කියන කොහෙවත් ගියාම මට ඉන්න දුන්නේ නැහැ අම්මා. මහන වෙන්න ගියාම ඉක්කරගෙන ආවා අම්මා. හැබැයි එච්චර ආදරෙන් තියන් හිටපු දරුවෙක් කන් ගියා නෑ. දාලේ යන අපි ඒකයි කිව්වේ හැමදේම දාලා යන ලෝකයක් මගේ පින්නතුනේ. අපි ඒකක් අත්තරන් යන්නේ. ඒ නිසා ගෙන යා හැක්කේ සුකුතං දුස්කුතං චෛව කියලා සංස්කෘතෙන් කියනවා. පාලිය කියනවා පුඤ්ඤ පාප පලූපගා පිම්පව් විතරයි කියලා. ඒ නිසා අද මේ ඇත්තෝ ඔබ හරි වාසනාවන්ත පිරිසක්. ඔබ ගෙන යා හැකි යමක් රැස් කළාද දවසේ. ඒ වගේ මේ විදේශ ගත වෙච්ච ඇත්තෝ අනුගාමික නිදානයක් සසර පුරාවට උපකාර වන මහ පිංකම් සිද්ධ කළා. ඔවුන් හම්බ කරපු ධනයෙන් විවිධ දේට වියහියදම් වෙනවා ඇති. නමුත් මේ කළ නිදානය සසර පුරාවට ඇත්තන්ට උපකාර වේ. ඒ ඇත්තන්ට සංසාරේ පුරාවටම මහ මන්දිර ලබන්නට විමාන පහළ වෙන්න තරම් වාසනාවන්ත මහ පිංකමක් සිද්ධ කළා.
dharma mandirayak idiri karannata eyata daayakathwaya darala yam pramanayakata katiyutu karala thiyenawa thin unwahanse ma samaga ehema sihipat kala e wageema dakuna tv ayatane visheshayenma maha shaktiyak demin unwahanseyata me hama katiyuttakatama sahayogaya dakwala katiyutu karana wasema adath e katiyutu karana thin me welawae rattharan ammage guna suwanda sihipat karana welawae punchi anusasanawak hatiyata e pilibandawa sihipat kaliyutu wenawa ape sasana ratana hamudurwanta adath amma sihipat wenakota netata kandulu galana බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ ලෝකේ ප්‍රතිඋපකාර කරලා නිමාවටපත් කරන්න බැරි දෙන්නෙක් ගැන දින්වාහම් බික්කවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච මේ ලෝකේ උපකාර කළ ඉවර කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා ඒ තමයි අම්මා අප්පච්චි දෙන්න කියලා ඒ වගේම බුදුහාමුදුරුව සඳහන් කරනවා අම්මා අප්පච්චි පිළිබඳව බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියා ච පුච්චරේ ආහුනෙය්‍යා ච පුත්තානම් පජාය අනුකම්පකා කියලා. බුදුහාමුදුරුව අම්මා පච්චි හඳුන්වපු පළවෙනිම නම මහා බ්‍රහ්මයා වගේ කියලා. මෙතන ඉන්නවනේ අම්මලම් පච්චිලා නේ. ඔබත් බලන්න ඔබ බ්‍රහ්මයා වගේද කියලා. ඔබ බ්‍රහ්මයා වගේ නම් ඔබ ළඟ ඔබ කොහොම වෙන්න ඕනද? ඇත්තට කල්පනා කරලා බලන්න මමත් අම්ම කෙනෙක් නම් මම තාත්ත කෙනෙක් නම් මම ජීවත් වෙන්නේ බ්‍රහ්මයෙක් වගේද කියලා මොනවද බ්‍රහ්මයෙක් වගේ වෙන්න තියෙන්න ඕන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මෙන්න මේ ගුණාංග හතර මගේ රත්තරන් අම්මා ඔබේ ජීවිතේ තියෙනවා නම් ඔබ සැබෑලිසම බ්‍රහ්මයෙක් වගේ අප්පච්චි ඔබ ළඟ තියෙනවා නම් ඔබ සැබෑලිසම බ්‍රහ්මයෙක් වගේ මෙත්තා කියන්නේ මෛත්‍රී ගුණය. ඒක පොයේ දවසට බණ මඩුවට විතරක් වෙලා බෑ. හැමදාම ජීවිතේ තිබෙන්නට ඕන. සමහර ඇත්ත මෛත්‍රී කරන්නේ පොයේ දවසට විතරයි. තමන්ට හිතවත් ඇත්තන්ට විතරයි. ඒ මෛත්‍රිය සැබෑ මෛත්‍රිය නෙවෙයි. අම්මා හැමදාම පුදුම මෛත්‍රියක් අම්මා ළඟ කරේ තුණා. ඒ නිසා අම්මා හැම වෙලාවෙම හඬන කලට manalwa engale kiri kerpewa matu diunu esresuwa mautumi obabuduwewa hema belar handenu ketemukat dekali amma kiri mati matela nidagan kang kiri pewa දරුවා ටිකෙන් ටික හැදෙනකොට වැඩෙනකොට අම්මා ටිකෙන් ටික දිරුව දුර්වල වුණා. හැබැයි අම්මා කවදාවත් දරුවාගේ බඩ පිරෙනකන් කිරි නොපවාරියේ නෑ. මං දුර්වල වෙනවා, මං වැහැරෙනවා, මගේ ශරීරය කෙට්ටු වෙනවා කියලා. අම්මා දුර්වල වෙනවා දරුවා උස්මහත් වෙනකොට. හැබැයි අම්මා තමන්ගේ දුර්වලත්වය ගැන කල්පනා කරලා හැඬුවේ වැළපුණේ දුක්ුණේ නෑ. දරුවා වැඩෙනෝ දැකලා අම්මා හැමදාම සතුටු වුණා කරුණාවෙන් මෛත්‍රියෙන් ආදරයෙන් ඒ වගේම තමයි හැම වෙලාවෙම අම්මා වෙහසුනේ දරුවා සැපවත් කරන්න මගේ පින්නතුනේ අනුන් සැපවත් කරන්නට මේ ලෝකෙ යමෙක් වෙහසෙනවා නම් ඒ වෙහසෙන වැඩිපුරම වෙහසෙන්නේ අම්මා අනුන් සැපවත් කරන්නට මේ ලෝකේ යමෙක් වෙහසෙනවා නම් වැඩිපුරම වෙහසෙන්නේ තාත්තා. අනුන් සැපවත් කරන්නට මේ ලෝකේ දුක් විඳින කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මා අප්පච්චි දෙන්න. අනුන් ජීවත් කරවන්නට මේ ලෝකේ දුක් විඳින දෙනෙක් ඉන්නවා නම් ඒ අම්මා අප්පච්චි දෙන්න. ඒ නිසා හැමදාම අම්මා ඒ විදියට දුක් විඳලා ඒ විදියට වේදනා විඳලා අම්මේව වේදනාවක් දුකක් කොට සැලකුවේ නැහැ. අම්මා හැම වෙලාවෙම දරුවන් වෙනුවෙන් කරුණාව මෛත්‍රිය දැක්වුවා. අම්මා මොනතරම් අපි වෙනුවෙන් වෙහසුණාද
මහසුනාර කටයුතු කළා. සමහර වෙලාවට අම්මා අපේ අපි කතා නොකලට පුංචි කාලේ අම්මා අපි ළඟට වෙලා කතා කරලා මොනතරම්නම් අපි සැනසීමටපත් කළාද. අම්මා පේන්නේ නැති වෙනකොට අපි අඬනවා. අපිට හෙල්ලෙන්න පෙල්ලෙන්න බෑ. ඒත් අම්මා ළඟ ඉඳගෙන අපේ සාසන රතන හාමුදුරුවන්ගේ ළඟ ඉඳගෙන කොච්චරනම් අම්මා කතා කරන්න දැද්ද? උන්වහන්සේ කතා කළේ නෑ කියලා අම්මා නිකන් හිටියේ නෑ. දරුව hina උනේ නැති වුණාට අම්මා හැම වෙලාවෙම දරුව ළඟට වෙලා hina වුණා. කන්නගත්තු බත්පත නොකා හිටපු දවස් කොයිතරම් ඇද්ද? බත්පත අතට ගන්නකොටම දරුවා ඇඬුවා නං අම්මා ඒක පැත්තකින් තියලා මගේ දරුවනේ අම්මා බඩගින්නේ ඉඳගෙන අත හොදගෙන දරුව ළඟට වුණා. ආපහු දරුව ළඟින් ගියේ නෑ. අම්මා බඩගින්න විඳ දරාගෙන දරුව ළඟට වෙලා ප්‍රවේශම් කළා, ආරක්ෂා කළා. දෙවි කෙනෙක් වගේ අම්මා තියෙන නිසා රත්තරන් බුදු අම්මගේ ගුණ සුවඳ කොයිතරම්ද කියන්න බෑ. සමහර වෙලාවට පුංචිම කාලේදී පාළුව බින්දා සමහර විට සිත රිදුනි දමන්දා එහෙම වුණානම් මා පොඩින්දා සමාව දුන සාසන රතන හාමුදුරුවන්ට මතක ඇති. පුංචි කාලේ ළඟ ඉඳගෙන පාළුව නැති කළ හැටි. ඒ විතරක් නෙවෙයි අපි අම්මා මොනවා හරි එපැයි කිව්වට අපි ඒව කළා. සමහර වෙලාවට හිත රිදෙච්ච වෙලාවල් ඕන තරම් නැති. ඒත් අම්මා කවදාවත් තරහ වුණේ නැහැ. කවදාවත් අතහැරියේ නැහැ. රණ්ඩු වෙලා පැමි නිලෙගෙන සනසා මුන සෙමින් සියක් වරක් ඉස පිරිමදිමින් දයාව පුරවා සෙනෙහස දුන්. සමහර වෙලාවට ගෙදරේ ඉන්න සහෝදර සහෝදරියෝ රණ්ඩු වෙලා කොච්චර නම් පැමිණිලියන් ආවද අයියලා අක්කලා නංගිලා මල්ලිලා අම්මා මොකද කළේ? දෙන්නම සනසලා මූණ ඉඹලා සියක් වරක් ඔළුව පිරිමැදලා සනසවල පිටත් කළා. ඒ තමයි අම්මා. ඒ නිසා හැමදාම දරුවන්ගේ ලෝකයේ සපවත් කරන්නට සුවපත් කරන්නට අම්මා මේ ලෝකේ හැම දුකක්ම වින්දා, හැම වේදනාවක්ම වින්දා, හැම පීඩාවක්ම වින්දා. ඒ රත්තරන් අම්මගේ ගුණ සුවඳ සිහිපත් කරලයි අද අපේ ශාසන රතන හාමුදුරුවෝ මේ මහා පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා දිගට මේ පිළිබඳව සිහිපත් කරන්න කාල වේලාව නැවි. කොමනුමුත් දැන් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ ඇයි මගේ පින්නතුනේ බනහන්නේ? මේ ඇත්තොත් අද බණක් තියෙනවා කියලා දෙන්නේ නැතිනේ. බෝධි පූජාවට විතරක්ද දන්නේ නැහැ. බනහන්නත් නැතර වුණා. ඇයි බනහන්? බනහල තියෙනවනේ කලින්නේ. ඈ? ඇයි එහෙවි? ඒ හපුවේ මොනවා හරි ලැබිලා තියෙනවා. ඈ? ඒක පොඩි දරුවෙක් නම් කියන හැනෝ නෑ. ඇයි බනහන්? දහම්මසන්නේ දනුම ලබන්නයි. දැනුම ලබන්නේ නිවැරදි වෙන්නයි. නිවැරදි වෙන්නේ නිසි මග යන්නයි. නිසි මග යන්නේ නිවන් දකින්නයි. හොඳයි, සාදු කියපේ හොඳයි. හැබැයි සාදු කියලා මදි. මොකද්ද කියන්නේ? දැනුම ලබන්න ඕන. හැබැයි අපි ගොඩක් දේ දන්නවා. දැන් ධර්මයේ දන්නේ නැති අය ඉන්නවද මෙතන? ගොඩක් දේ දන්නවා නේ? ගොඩක් දේ දන්න අය ඉන්නේ.
මේක හොඳයි මේක නරකයි කියලා අම්මලා මේ ගොඩක් අය දන්නවනේ. මේක පව් මේක පිං කියලා දන්නේ මේ ධම්මා සාවජ්ජායි මේ ධම්මා අනවජ්ජා. හැබැයි වැරදි කියන ඒවා අපි අදත් කළේ නැද්ද? ඈ? අන්න දැනුම ලැබලා තියෙනවා අපි හැබැයි නිවැරදි වෙන්න මහන්සි ගත්තේ නැහැ. කමන්නේ අදත් එහෙමයි. නේ? නැත්තම් අමතක වෙලා වෙනවා. ගණන් ගන්නේ නැහැ අපි සමහර වෙලාවට. එහෙනම් නිවැරදි වෙලා නැති හින්දා තවත් අපේ වැරදි නැද්ද? සමහර කට්ටිය කියන මං හොරකම් කරන්නේ නැහැ. මං බොරු කියන්නේ නැහැ. මං පස් පව් ගඩන්නේ නැහැ. ඒ නිසා මං වැරදි නැහැ. එච්චරද වැරදි තියෙන්නේ? නැහැ. තව උච්චරේ උදේ. ඔන්න කාට හරි ඉවසන්න බැරි නම් ඒක හොඳද නරකද? වැරද්දා. ඉවසන්න බැරි නම් ඒක වැරද්දා. ඒකේ සිද්ධ වෙන විපාකයක් මහ විනාශයක්. මහ විපතක්. නේ? කෙනෙකුට මෛත්‍රිය කරන්න බැරි නම් අන්න අපි දන්නෝ වෛරය හොඳ නැහැ කියලා. අදත් වෛරය කරපු නැති වෛර කරපු ඇත්තෝ නැද්ද? ඈ? ඉන්නවා. පුංචි දෙයට අපි ධර්මය නොදන්න කම නිසා දන්නවා දැනගත්තට අපි නිවැරදි වෙන්න මහන්සි ගත්තේ නැහැ. ඒ ධර්මය ජීවිතයට අරගත්ත ළඟා කරගත්ත ප්‍රමාණය අඩුයි. මේ බුදුහාමුදුරුවන්ගේ බණ තියෙන්නේ ජීවත් වෙන්න. ජීවත් වෙන්න. මරණට පස්සේ මේවෙන් වැඩක් තියද? නැහැ. අපි ඒකනේ බුදුහාමුදුරුවන්ගේ කාලෙත් බණ අහලා ඇති. වැඩක් උනේ නැහැ. ඈ? මතකද කාට හරි? මුළු ත්‍රිපිටකයම දැනගත්තත් වැඩක් නෑ, කටපාඩම් කළත් වැඩක් නෑ, ජීවත් වෙනකොට ඒක ලං කරගත්තේ නැත්තම්. අන්න ඒ නිසා අපි ජීවත් වෙන්න ඕන නිවැරදි කෙනෙක් වෙන්න. නිවැරදි වෙන්නේ නිසිමග යන්නයි. අන්න නිසිමග යන්න ඕන අපි හරි වැරද්ද තේරුම් ගත්තා. වැරදි දෙයින් මිදලා නිවැරදි දෙයට යන්න ඕන. නිසිමග ගියොත් විතරයි නිවන් දකින්න පුළුවන්. නැතුව මාසයකට දවසක් හරි හැම දවසෙම හරි දන් ටිකක් දීලා විතරක් නිවන් දකින්න පුළුවන්. ඈ? දන් දීලා නිවන් දකින්න පුළුවන් ඉන්නවද? දන් දුන්නාම නිවන් දකින්න හේතු වෙනවා. ඒකට උපකාර වෙනවා. හැබැයි දන් දීලා විතරක් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් අපේ ජීවිතේ හැදෙන්නම ඕන. ඒ නිසා තම තමන් තමන්ගේ ජීවිත පිළිබඳව දකින්න. ඔබ දිව්‍ය ලෝකෙ යවන්නේ කවුද? ඔබ අපාය යවන්නේ කවුද? වෙන කවුරුවත් නෙමෙයි. බුදුහාමුදුරුවා කියන්නේ ඒකයි. දිසෝ දිසං යන්තං කරිය. වේරුවා පරවේරණ. හොරෙක් හොරෙක් දැක්කොත් මොකද්ද කරන්නේ? හතුරුකම් කරන්නේ නේ? හොරායි කියලා අනේ මේ මගේ ජාතිකේ කියලා යන්න දෙනවද? නෑ, ගෙන අපිට ටික කොහොම හරි උදුර ගන්න බෑ. ගන්න බන්න. අනර්ථයක් කරන. හතුරෙක් හතුරෙකුට මුණ ගැහුණොත් කරන්නේ? ඈ? සතුරෙක් සතුරෙකුට මුණ ගැහුණොත් මොනවද? ගහවි බණීවි නේ? වැඩි මුණොත් අන්තිමට කරන්න පුළුවන් දේ මොකද්ද? අන්න හරි. මරයි. ඉන් එහාට දෙයක් කරන්න පුළුවන්ද? නෑ. හරි. උත්තරේ හරි. මරයි. ඉන් එහාට දෙයක් කරන්න පුළුවන්ද? මූ මගේ ජම්මාන්තර වෛරකාරය කියලා ඊළඟ ආත්මේ අපාය යවන්නේ පුළුවන්ද? ඒක කරන්න බෑ. මෙලවට යම් කල ගැනීමක් කළක් ඉන් ඉවරයි. හැබැයි අපේ හිත ඊට වැඩි අපිට හතුරුකම් කරනවා කියලා අපේ බුදුහාමුදුරුවෝ කියනවා. ඇයි? ඒ හිත අපි දමනය කරගත්තේ නැතොත් මගේ හිත අන්න මගේ පින්නතුනේ ඊට වඩා ලොකු හතුරෙක් බවට මටපත් වෙනවා. මං අපායේ යවන්නේ වෙන කවුරුවත් නෙවෙයි මමමයි. මං දිව්‍ය ලෝකේ යවන්නේ වෙන කවුරුවත් නෙවෙයි මමමයි. ඒ මගේ හිත හදන හැටියට. ඒ නිසා අපි මේ බණ අහලා ඒ අනුව ජීවත් වෙන්නට මහන්සි ගනිමු. ජීවත් වුණොත් විතරයි මේ ධර්මයේ ප්‍රයෝජන තියෙන්නේ. මේ ධර්මයේ ප්‍රයෝජන තියෙන්නේ. ඒ නිසා කොච්චර ඇහුවත් වැඩක් නැහැ. පිනක් සිද්ධ වෙයි අනේ මං හැමදාම බණ අහලා තියෙනවා කියලා හිතේ සතුටක් ඇති වෙයි. ඒත් ප්‍රයෝජන නැහැ. නිවන් දකින්න නම් ධර්මය ජීවිතයට ලං වෙන්නට ඕන. ඒ නිසා මේ බර ටික අහලා ආ හොඳයි කියලා පැත්තකට යනවට වඩා ඒ ටික හනුව ජීවත් වෙන්න මහන්සි ගන්න. ඔබ ඔබේ ජීවිතයේ ධර්මය තුලින් දකින්න. මා මාතෘකා කළ ගාථාව නම් අමාරු එකක් නෙවෙයි, හැමෝම දන්න ඕනේ නේ.
Isara pe ammat kiyana okata sabbagathave kiyala giya. Ai hinen bayuna kiyanone kiyala nidagani kiyala ne. Kiyanoda me attanta matakada? Ehema kiyana ape amma. Api hemoma dannawa. Habai meka mantarayak wage maha balayak tiyena me gathave. Ai e balayak tiyena? Ahala nenda? Ai echchara balayak? Melo ke pahala vechcha siyaluma budu waru desana kala gathawak eka. Ehenam ara den buduhamduru 28 namakage nan kiwwane den ara bodhi me ausada pujawa kala hamdu. E 28 namama shreemuke desana kala thiyena ehenam me gathawa. Eka echchara balayak thiyena. Habai meke maha dharmayak thiyena. A oka dharmayo kiyala na oka dannawa thamai api. Meke maha dharmayak tiyena buduhamudurwange mulu dharmayema tripitakayema tiyena me. Punchi gatha pada 14kin buduhamuduru saransha karana. Eke tiyenawa sabba papassa akarana. Eke nada. Siyalu pawwalin midenna ona walakinna nokara inna akarana ne. Siyalu paw nokara inna. Oba bau dekna dan balana kalpana kala mambu duha mudru nge sahab ke kela pochara ka mangi kahala tiyana da karala tiyana adat samahara vilawata vela neda bau nenda ilaga ka gatha paaten kiyana kusalassa upasampada mokadi kiya kusal Reska upadane karana monawada kusaha kiyanne pinda kusaha kiyanne pinda balamu api thawa tikak vigraha karala thunweni karaneya kiyenawa sacitta pariyo dapana tamange hita damane karaganna e tan buddha anusasana මේ තමයි සියලු බුදුවරුන්ගේ අනුශාසන. ඔක තමයි අනුශාසන. මෙන්න බෞද්ධයෙක් වෙච්ච අපි ජීවත් විය යුතු ආකාරය නේද මේ කියන්නේ. බෞද්ධයෙක් වෙච්ච අපි මේක ඕන කෙනෙක් පුංචි දරුවෙක් ඉඳලා මේ ඉන්න හැමෝම දැනගත්තත් අපි ජීවත් වෙන්න ඕන ආකාරය මේ කියන්නේ. මේ ගාථාව හරියට තේරුම් අරන් තිබුණා නම් මුළු ත්‍රිපිටකයක් අපිට ඕනද පාඩම් කරගරි. අනේ අර සූත්‍රේ නැ මේ සියල්ලම හරි නිවන් දකින්න නම් මෙන්න මේ කාරණා තුනයි අපි ඔය ඔක්කොගෙම කියලා තියෙන්නේ මේ කාරණා තුනයි ජීවිතේ පුරුදු වෙන්න ඕන මේ කාරණා තුනයි ජීවිතේ අපි මේ වෙහෙසෙන්න ඕන මහන්සි වෙන්න පුරුදු කරගන්න ඔය වැඩ තුන කරගන්න බැරුව තමයි මෙරි ඉපදිපිදි ලෙඩ වෙවි දුක් විඳ විඳ අර සාසන රතන හාමුදුරුවෝ සීපත් කළේ අම්ම විඳ බුදුන් කියලානේ ඒ හැමදේම උරුම වෙලා තියෙන්නේ මෙන්න මේ කාරණා තුන අපෙන් තාම හරියට ඉටු වෙලා නැහැ මේ කාරණා තුන තාම හරියට ඉටු වෙලා නැහැ සමහර වෙලාවට සබ්බ පාපස්ස සියලු පව් වලින් මිදෙන්න කියලා තියෙන්නේ ඒත් අදත් අපෙන් පව් සිද්ධ වුණාද නැද්ද නේ අදත් පව් සිද්ධ වෙලා අපි කියමු පස් පව් කියලා නේ සත්තු මැරීම පින්ද පවුද පව් සත්තු නොමැරීම පින්ද පින් නැහැ සත්තු නොමැරීම පින් නැමේ නේ හොරකම් කිරීම පව් හොරකම් නොකර හැරීම පින්ද නැහැ මුකුත් නැහැ නේ බොරු කීම පව් බොරු නොකීම පින්ද දැන් සමහර ඇත්ත එහෙම රැවටිලා තියෙනවා රැවටිීමක් වෙලා තියෙනවා ඒකෙ මුකුත් නැහැ නේ දැන් දන් දුන්නහම පින්ද ඔව් දන් දුන්නම් පින් දන් නොදුන්නහම පවුද පවුත් නැහැ පින් අන්න හරියන් එතනින් තේරුම් ගන්න පුළුවන් මේක පවුත් නැහැ පිනුත් නැහැ නේ ඒ වගේ තමයි සත්තු මැරුවහම පව්
nemeru hama pinne. Dan samahara itu kira nih manang kisi pasne ane mangu eka papa yang kakar lene kira. Hebei cerai. Ingi har mugu tida. Nah ya gitu unuang. Ya laba puji vite prayojane akaran tida. Nah, nokara eri ma vitarai kalati. Kusala so upasampada tike yage. Nah, buduhanduru karan na kiye pua kala. Nah, nokara na kiye pua nokara eri lati yena. Nih, karan na kiye pua kala. Aratika namaktano wage ma metika karan na kiye lati yena buduhan. Hebei, apa yang kati yena mana? Iya, no, apa panditahan? Nih, mang horakan kelat, nih, mang boru kelat, nih, mang meh apa? Wajar di kamar saya orang kelat, hari megi kelat, nih, mang meh apa? Nih, ramai rupanya kelat, nih, mang itu ini sah prasnyaan nih. Hebei, kita buta tinggi helat yang aku luar anda, beh, helat nih, udah tenang ini, ya agiot tiannya pahalat, hey, arah kelang apa pintika, jiwa tenen muka tu ini, pinaun. Pina ini saya beno, pinggir ini memang kadewe ini saya beno, paut saya beno. Dan mahapau kerat itu kau hendak ni, awic mahaniri ni ane, wedi emma pau kelak tu ane awic mahaniri. Eke gihin tika kala ya, eke windino kote pau, ibar beno ni winda lama. Netu wenakram eke ibar keran na bay pau kiri ni. E pau ibar beno kote tika kadewe beno kote ilang kote nawa itu nara kadi tahar meme. Asura nikaya tahari, tirisan loge tahari. Eke tatma gana kipadenne veno. E pavati enakang, e prabalatya enakang, e kipadeno. Epyadila, epyadila, vindalama, vindalama eva tika tika ivara veno. Ivara unar passe anna tavatana kateno, preta loge ta. Eke kalpa ganang vindinta veno. Ehema vindala tamai apahu anna paradattu upe jeevikin tanta hila pingaragana udupenta deno. Nertam jeeva pinatte hemai. Aram pawase beno, wagai ma windino kota pinat deh mai. Ada ada dawase, mang mage tivi cepunne sakti gocchara windalati eno. Ada dana mana, hemade ema lebinche deh, mang pinat. Oyala tato da manjiwa telati ne pinat. Ne? Hebei, pinat wedino unot makadu ene. Pinat adu ene, apatra lebin hemade ema adu ene. Ayu warna sebab balami hemade ema adu eno. Inne hiti inne teh, lassa na mandira tibi capita, pelpatakka netu inne puluang gua esa tiaran katai, pina yuera ya api pin kerega na naya vala banna, pavis matu inne pata, arama be inne puluang. Kartu apa benar lewat hati itu, munteh na gahanu na mang lassa na gya khedu ya kini na dunne mang elo gatta, naya api ti pinak naya, api ta kusale pina naya, enisa, pina hemada amaras kerana kila budu hamdro kia. Kusalasa upasampada pina wagema kusalayat karanno. Kusalaya kiyanne pinata wada wenas eka. Kusalaya kiyanne puruddak mage pinnatune. Dan me atto dannawa. Ape kayin wana werdi nan dannawa horakan karne ewa ne e wage ewa godak durata api nawattan innawa. E unata api wacana yang kaya lewat dah doa api, lewat tapi itu natura keragaman purwa. Oleh dekat sama pada, dan oleh dekat mana natura keragaman itu kira mampau kerana ini kira. Hebei, hiti nut goda mampau ini goin deh, hiti. Goda mampau ini hiti. Dan samahara kene kuda, balan. Iwa sima, mahawati na purudha. Meka? Sansar pura amat purdu keranto. Demi in daik daik awong te gatah mewasan puluan pramane hemat mekah saman. Eh? Nah, ayeh benar selati. An napi mewasi masasar purdu kalap pramane, ekeka pramane. Sasar purdu kalap pramane ekeka pramane. An napi wedien purdu kalak enat wedien mewasan puluan. Aduing niwasi ma purudu kelak to aduing niwasan ma. Hebei niwan tak ini niwasi mau nanda nanda. Aniwaare mau niwasi. Aniwaare mau niwasi. An kusala supasampada. An kusale yang niwasi makian. Eka sasara ma purudu enno na. Mage buduham duro sara sangke kalpa laksya ke purudu tikaragatta.
dan dima pin sinde weno dan dunna dila satu tuendo pin sinde weno wagema dan dima kusaleyak karaganna puluwa kusaleya hemotama eka widiyata dan denna puluwa Deng api samahara laat gena ayyo ahwalaata accara thiyena mechchara thiyena deyyane denna benida mata thibuna nam man konchara denawa api ehema hitanawa e unata e manusa de denawa denna eyaata hitenne ne eya hitanne thawa kaagen hari dingal hari gan ne ayye eyaata sasare purudda nathi kama nisa adu kama nisa ewata benala dos kiyala vaira vela api hitan innawa nan eka hondada naraka Eka kusalaya, eka naraka deya. Vairaya mage pinnathune nathi karagathi yutu eka. Akusalaya, naraka purudda. Ivasima honda purudda. Karunava honda purudda. Vairaya naraka purudda. Me kusala kusala deke venasa. Api naraka de purudunot me jeevite sasarayakma e naraka purudda yanawa. Enisa ayam yam naraka purudu api langa tiyenawa nam api me loke vasen veerya wadanna ona usaha karanna ona hemma dawasakama mata meka karaganna hari amaru mata iwasanna ba enisa man hemma dawasema mahansi ganna ona mokadda iwasanna purudu ne eka honda kusalaya mage buddhamaduru balanna ko kochchara iwasuwada kiyala Unwahanse ke sravake ek sravikave ko na mata puluwan adde ka kapaddi depa kapaddi nase kan adiye kapaddi ivasanne kiya ape nan ange wedunu ne ivasanne puluwan man sabae buddhamaduru ange sravake ek sravika man taama buddhamaduru hariyata sarana giyena mokanda buddhamaduru sarana yanawa kiyanne Annar buddhamaduru kiwwa gamammaga jeevit wenawa kiyana ekai sarana yanawa kiyanne. Yekeci buddhan saranam gatasena te gamissanti apaya. Yamek buddhamaduru sarana giyot apaya yanne nehallu e apaya yanne ne kiyanne mokadda? Buddhan saranam gacchami kiwata apaya yanne ekak nadara wenawada? Iyatawat wenna. Ehenam anna sabale sa buddhamaduru kiwwa gamammaga giyot tamai apaya yanne ekak nadara wenawada. E nisa Iwasanna beri kena purudu wenna ona mokadda? Iwasanna. Maitriya nathi kena hemotama mithuru bawa dakwanna hema dawasema mahansi wenna. Mage pinnathune vairaya kopaya tiyagena jeevit wenna epa. Sansarema obe dukata patwenawa. Samahara minissu avurudu ganan vairaya tiyagena me maha poluwata ehema jeevit wenawa. Mata matakai ape samatha mandaleta man samatha mandale weda karana. Dawasak enawa paminilla. Enne upas kamma la denne. Eka upas kamma kene kiyenawa. Meka samagi wenna. Haamuduruwane api meka samatha mandalen iwara karanna kemathi naha. Usahawiya yanna ona kiyala. Anithamma kiyenawa ne mata nan haamuduruwane meka kohoma hari iwara karagannai ona usahawi hari kohi hari giilla kiyala. Ita passe aramagen ahuwama ai kiyala kiyenawa haamuduruwane. Dan taniyen ahanawane. Arah manusia ini bela atau kian neti eva kian orang ini, jika sama dengan nikramnya, tinggal biaya hubungan benar mengatakan layak memahami kian ini, mereka muka dunia kian orang apa yang mudah ini, mereka orang tuh visi bahagia tapi terisar arah ke darat ini apa yang ke darat langgamai, orang tuh visi bahagia tapi terisar, mangge terisar, haude pandir inna bete, arah allah ke darat gaya manusia haude pandir mande kelak Entahnya indahlah muka dunia, anna naraka situ illah kawa, haruma dekala kela kaya hua kiala. Eken wajhe itu na hitatan, eka ikkaman onne nawa hamadeva. Dekka hama katakaran itu ah kebalagan ta. Tiken tika wajhe wedi una, yane nakang adu una, langga pata keval deke poli tak betuna trandu una, betamai mata gahakat ta gatta, mehema velan nadu gana nawa kuna. Punci naraka situ illa kita dapui ni. Tinggi tepas eh manusia kianon, ia pun ngehemai hamduru ni. Tinggi badak nani ada kiala, dan nadu goda kiala urdu isi paha, sal liver vela. Wajre adu vena oda nadu kianon kutu wedi vena oda. Wedi vela. Hemma deva vela, sansara itu mona taram pawak ikut vela.
ඊට පස්සේ අනිත් මිනිස්සය ගෙන්නවල ඇහුවාම කියනවා අනේ අක්කේ මට නම් මතක නැහැ අවුරුදු 25කට කලින් කියලා ගහපු එක මතක තියන්නේ නැහැ මේ ඇත්ත කොච්චර කියලා නේ අනේ අක්කේ මට මතක නැහැ එහෙනම් ඉතින් මොකක් හරි ජරා ගොඩක් අතිවිල වෙන්න තැති අක්ක දැකලා නෙමෙයි අක්කේ කියලා දැන් මෙච්චර කාල කතා කළේ නැති කය ඉතින් අර මිනිස්සය කියනවා එහෙනම් කමන්නේ අපි හැමෝටම මේක ඉවර කළා දා අර 25 කියපුණා ද ඉවරයි බලන්න පුංචි නරක සිතුවිල්ලක් ආවා මා දැකලා කියලා ගැව්වා කියලා. ඒකේ ඇත්ත නැත්ත හොඳ නරක මුකුත් හෙව්වේ නැහැ. වෛරයේ කෝපය ඇති වුණා. නඩු හබදාගත්තා. රණ්ඩු වුණා බැනගත් එහෙමයි අපි හැටි. ඉවසන්නේ නැහැ අපි. ඉවසන්නේ නැහැ අපි. ඒ නිසා මහපව් ගුරුව ගන්න කට්ටියක් බවට අපි පත් වෙලා. දන් දුන්නාම පින් සිද්ධ වෙනවද පව් සිද්ධ වෙනවද? දන් දීලා පින් සිද්ධ වෙනවා. හැබැයි සමහර ඇත්ත දන් දීලා පව් පුරව ගන්න දැකලා නැද්ද? ඈ දාන ඉවර වෙලා ගමටම බයි. ඈ අර ගෙදර වුන් ඇහිලා පාර්සල් හදන්න ගියා තමයි. නේ මේ දාන දීලා ඉවරයි. දැන් බයිනවා. පින්ද පව්ද? මොනවද ඇති වෙලා තියෙන්නේ? වෛරය සමහර වෙලාවට, ද්වේෂය. නේ තවත් නම් දෙන්නේ නැහැ. ඔය කොහෙට හරි ගිහිල්ලා දීලා එනවා. සම්මුත කන්න ගිලින්න දෙන්න මේ ගමටම. නේ බැන්න බැනේ. එකක් කෙනෙක් මට ඇහිලා ගුව හරි මම අමාරුවෙන් පිරිතක් කියලා දානියක් දෙන්න. ඉතින් ගිහිල්ලා පින්කම් ඉවරුණාට පස්සේ පන්සලට ආවා. හාමුදුරුවනේ මං ආවා මේ හාමුදුරුවෝ වෙනුවෙන් එක හරි වටිනවා. බොහොම පින් අපේ පිරිත හොඳට කළා. එහෙම කියලා. එහෙම කියලා කියලා අන්තිමට කියනවා. හාමුදුරුවනේ ඔය වටේම ඉන්න ගෑනුන්ට කොහේ හරි යන්න ඕන නම් සාරි අඳවන්නේ මං. හැබැයි උන් එක එකක්වත් ආවේ නැහැ. Taman නම් ඕකුන්ට සත්ත පහක උදව්වක් කරා. දැන් මේ බණිනවා මේ පින් කරන්න ගියේ හැබැයි දැන් වෙන්නේ මොකද්ද පින පැත්තක පව් ඕන තරම් එහෙම ඒව තියෙනවා මං ගියේ එක පන්සලක එක උපාසකම්මල තුන් දෙනෙක් මල්ලාසනයක් හදලා පූජා කළා මල්ලාසනයක් හදලා පූජා කරලා දැන් ඔක පින්කම පූජාව පටන් ගන්න දාසේ පූජාව තිබ්බේ මං ඉතින් මල්ලාසනේ පූජා කරන දාසේ ඉතින් ඒ නිසා මාත් එක්කත් හිතවත් වුණා මේ තුන් දෙනා කොහොමද ඉතින් ආපහු දවසක පන්සලේ බණකට ගියා. බණකට ගියාම මම ඇහුවා අර අම්මලා ආවේ නැද්ද? හාමුදුරනේ දෙන්නෙක් නම් ඉන්නවද? එක්කෙනෙක් නෑ ගුවා දැන් එන්නෙත් නෑ. වෙන පන්සලකට තමයි සිල් ගන්න යන්නේ. මම ඇහුවා ඇයි කියලා. අර මල්ලාසනේ පූජා කරන දවසේ තුන් දෙනාගෙන් දෙන්නෙක්ගේ නම තුන් සැරයක් කියවිලා අනිත් එක්කෙනාගේ නම දෙසැරයක් කියවිලා. එක සැරයක් අඩු වෙලා. නම්ම නොකිය ඉඳලා නෙමෙයි. එක සැරයක් අඩු වෙලා. අර හාමුදුරුවන්ට හැම තැනම බැන ඇදෙනලු අර තට්ටයට ලොකුනේ අරුන්ගේ දෙක 50 විතරයි මගේ ටිකෙක් නෑ එහෙම කියලා දැන් මොකද වෙලා තියෙන්නේ බින්ද පවුද 50000ක් වියදම් කරලා මල්ලාසනයක් හදලා පින් සිද්ධ වෙනවා දැන් මතක් වෙන වෙලාවයි ඉතින් අර පන්සලේ හාමුදුරුවෝ මතක් නෑ දැන් පින් නෑ දැන් පවු අර අනිත් පන්සලට ගිහින් සිල් ගන්න ගියාට පින් සිද්ධ වෙනවද පින් සිද්ධ වෙනවද නෑ අර පන්සලට බැන බැන වෛරෙන් යන්නේ ඈ ආපෝ මගේ පෝවන්ජා මගේ 500 පරජ්ජාති ඕකට නම් යන්නේ එහෙමයි යන්නේ පින් සිද්ධ වෙනවද නෑ පව් මේ අපි හිතන්නේ නැති කක් පින් කරන්න තමයි මහන්සි ගන්න වියදම් කරන හැබැයි වෙන්නේ අනිත් පැත්තට පව් සමහර අය තෝ මානිය වැඩිලා දන් දීලා ඉවර වෙනකොට නේ හා මේ ගමෙන් කොහෙවත් ඉච්චරාවේ නෑ ඔන්න උපසම්පදාම තමයි නේ හැටක් හිටිය හැට නේ අනිත් ඒවා කොහෙද ඕක කරන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ පින්ද නෑ දැන් මානය බුදුහාඳුරු කියන්නේ මානය හොඳ නෑ මානේන මක්කට හොති අතිමානේක නපුක්කුරෝ මානෙන් ඉන්න අය කවුද අප්ප මේ ගමේ ඉන්නේ අපි තමයි ඉහෙළම මිනිස්සු අපි තමයි පරණම මිනිස්සු මේ එක එක මාතෘකා දාලා මනිනෝ මැනල මොකද ආ ඔය පන්සලෙත් ඕක තමයි අපි තමයි පටන් ගත්තේ දැන් මේ ගිහිල්ලා උඩ දාගෙන අනිත් ඒවා හිටියට මොකද්ද මේ මානේ ඔය මානෙන් වෙන්නේ මොකද්ද? පින්ද පව්ද? පව් බුදුහාමුදුරුවන් කියන්නේ කෙලෙස් මේ පව්. මේ මානය නිසා මොකද්ද වෙනවද? මානේන මක්කට හොති. ඔන්න ඔය මානේ තියෙන හැමෝම මන් දන්නේ ඉන්නවද කියලා ඉන්නවනම් අඩු කරගන්න. නැත්තම් මොකද්ද වෙන්නේ? රිලව් වෙල උපදිනවා කියලා බුදුහාමුදුරුවෝ. ඔය රිලව් වෙල ඉන්න කට්ටිය මක්කුන්ද? මානෙන් හිටපු මිනිස්සු. අතිමානේන කුක්කුරෝ. කවුද කියන්නේ? බුදුහාමුදුරුවෝ කියන්නේ. මානේ උඩරිම ඉන්නවනේ අප්පා අපි අර පැලැන්තිය මේ පැලැන්තිය අර වලව්ව මේ වලව්ව ඉලව්ව කියලා ඒ ඔක්කොම මොකද වෙනවා කියන්නේ අතිමානේන කුප්පුරෝ බල්ල වෙලලු උපදින ඒ නිසා
sabba papasakarnam paving walakina wagema kusala sopa sampada honda de purudu wenna api beri de purudu wenna dan denna beri noy dila satutu wenna purudu wenna eka kusalaya denna purudu wenna allagena denna epa athaharala denna purudu wenna balanako sumeda tapasthuma ana kusala upadane kala hati eya sansara purawatama puruduna iti e nisa mage pinnatune kusala supa sampada purudu wenna kusala karanna honda de purudu wenna sansare sumeda tapasthuma mokadda kale amma appachi denna nathi una gaman ayakamiya genalla ahana kochchara dani thiyeda kiyana gamada purawala thiyena ne meya kalpana karanawa aatta mutta mokadda kala thiyena hamba kala ara gamada tika purawala aran inna ne dala amma pacchi mokadda kala thiyena eeth ehemai hamba kala ara gamada tika purawala gihilla ne vena mukuth aran gihillat naha mokak karanne meya kalpana karana maatta oka purawala yana itharai duk winda winda hemadaam purawala gihilla thiyena ne ape jeevithayeth ehema thamai wedi pura yatte ne bank pot wala ara ehema ekathu bolla thiyala yanone samahara gihilla pereethu welema ewayma upadina thi e nisa sumeda thapathuma ehema ne apit oy dane tika thunnan api dan denoda hariyata ne api giya aapu ehema ba athi ayunta denna ba onna api manino eke eke ewa dala maatruka dala ne dukpatma minissu mata 100ak hoyala denna eke eke oy denna giyama ehema bala samurdiya thina ay hoyala denna ehema naththam meewa thina ay hoyala denna arawa thina ath nathi ay hoyala denna amaruwen innai ne aasawa thina ath ewa illa aran giya sumeda taputuma herilawa baluwada kawuda giniyanne kochcharada giniyanne api nan oy tika manin nadda ne mana mana denne a kilo gananta denne a oyata mechcharai meyata mechcharai sadharane sadharane neme dana kiwwama atha herla deno misaka ewa manin nepa pramana karanne pa ehema neme mechcharai man denne kiyala seema karanne pa atha herla dan denno ona samahara ekta ehema ne deela tikak dawa tiya ope ena ne Dwesaya, mohaya, irsiyawa, maanaya, udagukama me okkoma keles naraka sithuwili. Oye tika hite athi wenna athi wenna pawu pirinawa misak hondak wenne ne. Apagatha wenawa misaka divya loke yanna labenne ne. E nisa samahara ath ehemai gedara inne ithin bæna bæna inne. Eka hemadaama sil ganna upasakamma kenek dawasak sil arak iwara wela man akurese paradu parsalak thiyena ape. Oye parsala innakota ude paandara poyeta passeinda durakathane naade. Kau tuh paling mana no munte he naga handu nih nah tuh maga handu ring ponik kata, tika kueler giat apa pas sekian no ham duruane me amma silmi dilahil me kalin dah sesiel lu sate usuh pak teva ki gitu, gederi ini daru ata munupura ata tamai me he nah hata gani kan, tika galat mana muka develati, ada amma dati he no gederi poni benta gama, ready beradi arwa me wati ane wata agan. Gedara ekama munupurai inne putage eka putai e putage eka daruwai inne ledi thin ara podi daruwa boleyak hari mokak hari yanna aathammage betta gamarilla ussala dikka mekata neme heta hatak gahanna kiya ne balanna kochchara nan api suwapat dewa giwata wadak ne ne samahara etta sil ganna kiyath ehemai man eka dawasak baram kiyata gihilla parsalaka pana kiyana kota upasakam kenek me salave nan e yawula ne e thina bittiya ithin me kattiyama issellenne bittiya allagena dharma salawala godak allagattu kattiya innawa ithin ek dawasak bana kiyenokota bana patan gattu wela indala amma kenek monoda kiyano pe bana iwara wenna kittu man ehuwa moko amma sanipaya kiyana thiyena ne ha hamudurai man hemadaama inne me kanuwa mula me manusyada meka allagena me bana inawa dawasama gedara hitiya nam pin siddha wenawada ne pin siddha wenawa silla aragena pin siddha wela
මොකද වෙලා තියෙන්නේ දවසම පව් පිරිලයි වෛරය ඇති වෙන්න හිතන්න හිතන්න දවසම මේ බනිනවා පව් පිරිලා ගෙදර හිටියනම් ඒක වෙන එකක් නෑ අර තව කතාවක් තියෙනවා යාළුව දෙන්නෙක් එක්කෙනෙක් යනවා මාළු අල්ලන්න අනිත් එක්කෙනෙක් යනවා බනහන් බනහන්න ගියපු එක්කෙනා මොකද කරන්නේ බනහන්න ගියපු එක්කෙනා අපාය යනවා මාළු අල්ලන්න ගියපු එක්කෙනා දිව්‍ය ලෝකයක් යනවා ඔන්න වැඩේ හැටි ඈ කොහමද දිව්‍ය ලෝකය බනහන්න ගියපු එක්කෙනා කල්පනා කරනවා අයියෝ අපරාධ මේ බනහන්න ඊට වඩා මාළු ඉකලා ගන්න ගියා නම් අරුත් එක කන්නවත් තිබුණා මාළු අල්ලන්න ගියපු එක්කෙනා කල්පනා කරනවා අයියෝ අපරාධ Mata bana dingga kahana giana giana di manusia monda hitan palu neta me hita tamai api apa ya wani kiwi kai erisa wahire go pe me wati agen me maha dewa lorde dale ana di kala gana ehe mati agen in nepa ata hari neha mada puru duen maka butuh hamu duru ata hari men sana si mela bu pe kenek neng unwa hase te butu duen na puru wangu ne ata hari ma puru du kala nisa kusale he puru du kala නරක දේ හැමදාම ජීවිතෙන් ටික ටික බුදුහාමුදුරුවොත් එහෙමයි ගිහි ජීවිත ගත කර කර සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් ආවා එච්චර කල් බුදු වෙන්න එන්න උනේ ඇයි නරක පුරුදු අතර තිබිච්ච කෙනෙක් ටිකෙන් ටික ටිකෙන් ටික හොඳ වුණා අපි දැන් කට්ටිය බලන්න මම අද මෙන්න මේ අන්තර්ජාලේ දැක්කා ෂෝක් එකක් තියෙනවා ඈ මම ඕනනම් ඒක කියවන්න මට මේ පරිවිඩියක් හැටියට එවලා දුන්නා සති දෙකෙන් සෝවා Sati deken sowan, anda ada nggak dalam dia nama? Sowan kalau ikhwan terbentuk kan di mana mana yang kita katakan dulu kata nanti, eh? Ikhwan ini sowan ini mau nana, maybe? Sati nih, sadar mah gawesan, me? Dulu pawasta magahari පංච ඉන්ද්‍රියන් සහ මනස බුදුන් දැකීම ඕනම බුදුන් දැකීම මිත්‍යා දෘෂ්ටියකින් එන්න ධර්මය තුළින් බුදුන් දකින්න බුදුන් දැක නිවන් දකින්න සද්දින සත්‍ය ගවේෂණයේ යෙදෙන ඔබ සඳහා සියල්ල සූදානම් ප්‍රණීත ආහාර පාන සුවපහසු නවාත භාවනා වැඩසටහන් සද්ධර්මශ්‍රවණය අෂ්ට ධර්මශ්‍රවණය අෂ්ට ධර්මශ්‍රවණය දින 7යි ඔබ සෝවා මාදුදු සත්‍ය දේශනා කරනු ලැබේ නම කියන්නේ නැහැ පහත අවශ්‍යතාවයන් දෙක සපුරන අයට මෙන්න මේ අවශ්‍යතා දෙක සපුරන ඕන ඒ සෝවාන්නේ නමනොද මෙම අවස්ථාවට සහභාගී විය හැකිය මෙන්න මේ අවස්ථා දෙක ඔබ ළඟ තියෙනවා නම් යන්න මා විසින් පවත්වන ධර්ම ශ්‍රවණයට සුදුසුකම් පරීක්ෂාවෙන් සමත් වීම එයා ඉස්සෙල්ලම සුදුසුකම් පරීක්ෂා කරනවා සුසුම් පරීක්ෂා කළ ඒකෙන් සමත් වුණොත් විතරයි බණහන්න දෙන්නේ එක දෙක රුපියල් ලක්ෂ දෙකක් හෝ ඊට වැඩි මුදලක් මාහට පරිත්‍යාග කිරීම ලක්ෂ දෙකේ සෝවන් නේ නම් කියන්නේ දුරකතන අංකේ තියෙනවා පෞද්ගලික ඕනනවා ගන්න. ඉතින් මේ මාධ්‍ය සම්බන්ධයෙන් ද එහෙම නම් කියන්නේ නුවන් වැඩි නැහැ ඊට වැඩි ලක්ෂ දෙකක් ඊට වැඩි තුනක් අක්ක කණේ කරේ නෑ ඉඳන් අක්කරේ විකුල්ල පුජ්‍ය උතික දෙලවල යන්නත් බලෙන් නිවන් දෙන්නත් බෑ සෝවාන් දෙන්නත් බෑ සකදාගාමි දෙන්නත් බෑ මම මගේ හිත හදන්න ඕන ඔබ ඔබේ හිත හදන්න ඔබ ධර්මයේ සැබෑ ලෙස දකින්න මේක එක්කෙනාට අහු වෙන්න යන්න එපා දැන් අද එක එක තැන්වල එක එක දේවල් මම එක දවසක් ගියා අපි මිරිවෙන් අධීක්ෂණයට යනකොට එක පාර මේ ආරණ්‍යයට යනකොට දායකයෝ ඉන්න මුළු හතර ගොල්ල එක්කෙනෙකුට එක්කෙනෙක් එන්නේ නැහැ කිට්ටුවට ඇයි ටිකක් කියලා ඉඳලා අපි හුවයි කියලා අර කෙනෙක් Mini arha ani mulai ini sakur daga anagam tau mulai kan hari hati ayat sowana ya kan aja ne apu ya lah pahala nih eh man magen titi ya dai kawa eh dai kawa antya ane hemada masih gantung bahasa kamu
bana gedara kohe thibuna chanawa oya me wage laabeta sowanna enna gihilla antimata pansaluth aave na dan nan cancer ekak hadile ekak tane inne pansaluth aave na e manusya mata mantra me pahala aasaneka waadi wel inna ba man usa me oya dharma aasane me innawata e manusyata bima waadi me mulave da man dakka thawadawasak antarjale balanukota eka dawasak ekak haamuduru genen bana kiyenawa me kiyenawa swamin wahanse me haamuduru kiyenawa gatha hita pirisidu wenakota bhavana karala gatha pirisidu wenno oya aluwa ඉතින් ඒ ඊට පස්සේ අර මිනිස්සෙක් එක්ක ඉස්කෝලේ හැම කෙනෙක් කියනවා ඔව් හාමුදුරනේ මම පහුගිය දිගේ භාවනා කළා මම ඉස්කෝලේ ගියත් නෑ නිවාඩු දාගත්තා මොකද්ද පහුගිය දිගේ මලුස් මොෂන් මලුස් මොෂන් කියන්නේ බඩේ යනවා හොඳට භාවනා කළොත් බඩේ යනවලු ඒත් පස්සේ අර ආගුතේ ආයෙම නෑ ආයෙම නාරන් හරි ඔයා සෝවාන් වෙලා තියෙන්නේ ඇයි හොඳට භාවනා නම් බඩේ යන ඕන කියලා එහෙම බඩේ යනවද මේ මුලාව මේ තියෙන්නේ හැමතැනම එහෙමයි ඒ නිසා මගේ පිටින්තුනේ ඔබ සත්‍ය දකින්න ඔබටයි ඔබ නිවන් දකින්න පුළුවන් ඔබ නිවන් දක්වන්න වෙන කාටවත් බෑ අපේ සාසන රතන හාමුදුරුවන්ට ප්‍රාර්ථනා කරන්න පුළුවන් අම්මා බුදු වේවා කියලා බුදු වෙන්න අම්මට වෙන කරන්න දෙයක් නෑ බුදු කරන්න නම් අම්මා යන්න ඕන ගමන නේ සෝවාන් වෙන්න නම් අපි ගමන යන්න ඕන මිසක අනුන්ට එක පුරවන්න බෑ ඒ නිසා හිත හදන්න තමම්ම වහන්සේ ගන්න සචින්ත පරියෝධපන මේ හිත හදාගත්තොත් මොන තරම් සැනසීමක් තියෙනවද ඒ නිසා බලන්න සුණාපරත දේශයට යන්න පදෙන් කාලෙ ගත වෙලා තිබුණානේ පුණ හාමුදුරුවෝ යන්න හදනකොට බුදුහාමුදුරුවෝ පුණ ආපෝ ඔය සුණාපරත මිනිස්සු හරි නරකයිනේ ඈ පුණ හාමුදුරුවෝ කියනවා මේ මිනිස්සු ඔබට බණි මොකද පුණ හාමුදුරුවෝ කියන්නේ හරි බුදුහාමුදුරුවෝ මේ මිනිස්සු කොච්චර හොඳද ඈ ඒ මිනිස්සු බණලි තරම් නැවතුත් ඈ ඒ මිනිස්සුන්ට මට ගහන්න පුළුවන් ගහන්නේ නැහැ නේ මිනිස්සු හරි බුදුහාම ගැහුවොත් ඒ බුදුහාන්දේ මිනිස්සු නැහැ ඇයි මට ගැහුවට ගමන්නේ අතින් පයින්නේ පොළොඹුරු වලින් ගහන්නේ ඒ මිනිස්සු පොළොඹුරු වලින් ගැහුවොත් ඒ බුදුහාන්දේ මිනිස්සු හොඳයි ඇයි ඒ මිනිස්සුන්ට අවි ආවද වලින් ගහන්න පුළුවන්කම තියෙද්දී ඒ මිනිස්සු පොළොඹුරු වලින් ගහනවා නම් හොඳයි ඒ මිනිස්සු ඇයි අවි ආවද වලින් ගැහුවේ නැහැ අවි ආවද වලින් ගැහුවොත් ඒත් බුදුහාමුදුරනේ මිනිස්සු හොඳයි ඇයි මම මැරුවේ නැහැ මැරුවොත් ඒත් ඒ මිනිස්සු හොඳයි බුදුහාමුදුරනේ ඇයි මම මේ දුකේ සංසාරේ ටිකක් හෙටි කළානේ එහෙම ඉවසන්න බලන්න මිනිස්සු වෙයි මේක කරන්නේ නැහැ එහෙම කියලා ඉවසන්න බුදුහාමුදුරෝ සාදු කියන්නේ එතකොටයි මේ නිසා ඔබ හැමදේම තේරුම් අරගෙන ජීවත් වෙන්න පාරේ ගියත් පව් සිද්ධ වෙනව සමහර ඇත්ත වෛරයෙන් කෝපෙන් එහෙම පවර යන මිනිස්සු ඉන්නවා අනුන්ගේ ගැහේ ගෙඩි හැදුනත් අපිට පව් පිරෙනවනේ අන්න ඇටි තියන වගේ අපේ වට තමයි හැදේ ඉඳ මේ දළු හැදුනත් එහෙමයි අපි පව් පුරවගෙන පාරේ යන්නේ නේ කවුරු හරි හම්බුනාම hina වෙල යන්නේ ඔන්න එනෝ පේනවර මහ ගෑණි බලගෙන නා බලගෙන දැක්කන දේ දේ එහෙමයි කියන්නේ ඇයි මේ අපිට පින් සිද්ධ වෙන්න ජීවත් වෙන්න පුළුවන් ලෝකේ අපි වෛරය, කෝපය, මානය මේව තමයි මේ අපි පෞකාරය කරලා තියෙන්නේ. ඒ නිසා අපි ධර්මයේ තේරුම් ගනිමු. කොච්චරනම් මේ ගාථාව වටිනවද මගේ පින්නතුනේ. ඒක ජීවත් වෙන්න හදාගන්න. ඔබ හැමදාම මහන්සි ගන්න. ඔබෙන් වෙච්ච වෙන අඩුපාඩු ටික හදාගෙන හොඳ ටික යහපත් ටික තව තව දියුණු කරගෙන ලබපු ජීවිතය අර්ථවත් කරගන්න. මීට වඩා වෙලා බණ කියන්නේ නැහැ. ඒ නිසා ඔබ ගොඩක් වෙලා හවස ඉඳලම මේ වෙනුවෙන් වෙහසුනා මහන්සුනා කටයුතු කළා වෙහසිලේ ඉන්නේ ඒ නිසා දිගට අනුශාසනා කරන්නේ නැහැ ඔබ හැම වෙලාවෙම සැබෑ ලෙස අම්මා කියන ගුණය ඇති කරගෙන ජීවත් වෙන්න මගේ රත්තරන් අම්මලා අප්පච්චිලා අර කිව්වාගේ අර එන හත ගහපන් කී කී ඉන්න එපා දරුවන්ට මෛත්‍රියෙන් කරුණාවෙන් බ්‍රහ්මීක් වගේ ජීවත් වෙන්න රත්තරන් අම්මේ සමහර තාත්තලම්මල යක්ෂයෝ යක්ෂණියෝ වගේ පෙරේතයෝ පෙරේතියෝ වගේ එහෙම වෙන්න එපා. දෙවි කෙනෙක් වගේ වෙන්න, බුදු කෙනෙක් වගේ වෙන්න, බ්‍රාහ්මීක් වගේ වෙන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න. ඒ වගේම තමයි හැම වෙලාවෙම ඔබ සියලු පව් අතහරින්න මහන්සි ගන්න. හැම වෙලාවෙම තේරුම් ගන්න මං කරන්න යන්නේ හොඳද නරකද. අද දවසෙත් නරකයි කියන ඒවා කොච්චර වෙලාද? මං දන්න බොරු කියන එක වැරදි කියලා අදත් බොරු කියලා ඇති.
හොරකම් කරන එක මන් දන්න වැරදි කියලා අදත් හොරකම් කෙරිලා ඇති වැරදි වැඩ වැරදි කියලා තේරුම් ගන්නට සම්මා සතියෙන් ඉන්න ඕන අනේ බඩගින්නෙන් මැරිලා ගියත් කමක් නෑ මං දුගතියකට යන්නේ අද බඩ පුරවගෙන සංසාරයක් අඳුරට යනවට වඩා බඩගින්නේ මැරිලා ගියත් දුගතියට යන්නේ නෑ එහෙම තේරුම් ගන්න තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්න උත්සාහ කරන්න කටයුතු කරන්න හැම වෙලාවෙම හොඳ පුරුදු ටික ජීවිතේ ඉවසීම කරුණාව දයාව මෛත්‍රිය අනුකම්පාව ආදී හොඳ පුරුදු ජීවිතේ ඇති කරගන්න අතහැරීම ජීවිතේ හැමදාම කවදා හරි අතහරින්න වෙන දේ මේ තියෙන එකක් ගන්න අපි අරන් යන දේවල් නෙමෙයි ඒ නිසා ඒව පිළිබඳව පුරුද්ද කුසලයේ ඇති කරගන්න අතහැරීමක් දාණයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක අපි ඒ නිසා ඒ හැමදේම පුරුදු හැටියට කුසලයේ පුරුදු කරන්න ජීවිතේ තමන්ගේ හිත දමනය කරගන්න සචිත්ත පරියෝධපන ඒ තම බුද්ධාන ශාසන මේ තමයි බුදුහාමුදුරන්ගේ අනුශාසනාව ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න මහන්සි ගන්න ඒ සඳහා ඔබට ශක්තිය විරිය බලය ලැබේවා උතුම් ධර්ම අවබෝධයෙන් අමා මහ නිවනින් සරසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා චුම්මාතා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මාතා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණේ කීරීමෙන් දහම් බුදු පන්ර පූජා කීරීමෙන් ලබන ලද කුසලානි සංසයන් ඒ බලෙන් මිය ගියා වූ මෑණියන් වහන්සේ ප්‍රධාන ඥාති වර්ගයාටත් මේ සෑම සියලු දෙනාටත් උතුම් නිවනින් සරසීම පිණිසම හේතු වාසනා වේවායි සිතා සාදර සිතින් පින් අනුමෝදන් විය යුතුය කල්පනාවට ගන්න ශ්‍රද්ධාවන්තව මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න